මට මේ ගැටලුව මේ මේ බුද්ධ භාවනාවට ආව දවස් දෙකේ ඇතුළත ආව එක මේ අபிසංකාර නිසා පුණ්‍ය අபிසංකාරේ අபிසංකාර තුන නිසා නිවන වැහෙනවා කියලා කිව්වනේ. ඔව් ඇහෙනවා අනිවාර්යෙන් වැහෙනවා. එතකොට මේ මට තියෙන ගැටලුව නිවන වැහෙනවද දහම් මේ දහම අවබෝධ කරගන්න කියලා සම්මතයේ පවතින මේ ඔය පොත්පත් වලින් උටාගත්ත දේවල් පත්‍රිකාරව මේවා මේ බෙදා දුන්නම මම අර මේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ඒ පොත්පත් ආශ්‍රයෙන් ඒ මෙතන දහම් පත්‍රිකා මේ හදපුවා තියෙනවා ඊට පස්සේ මම අපේ ගමේ පන්සල් දෙකක පොය වැඩසටහන් වලට ඒ සියලුම දෙනාට මේ ඒ දහම් පත්‍රිකා බෙදා දීලා ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ඒ පන්සල් දෙකේම බණ දේශනා කරන්න සැලැස්සුවා. ඉතින් මම ඒ ගැන එකම අවබෝධයක් ඇතුව කරපුවා. මම දන්නේ ඒ දහම් පත්‍රිකා වල තියෙන්නේ නිවැරදි නිවන් මාර්ගද එහෙම නැත්නම් වැරදි අර වැරදි විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි පාරද කියලා. අර ආමුදුරුව කිව්වේ විසුද්ධි මාර්ගයේ තියෙන බහද එහෙම නැත්නම් බුද්ධ දේශනාවේ තියෙන බණද කියලා. බණ කිව්වා නම් වරදක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ, ඔබට අකුසලයක් පාපයකුත් නැහැ. හැබැයි යම් කිසි ආකාරයක අර විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි පාර නම් කිව්වේ කියා දුන්නේ දේශනා කළේ ඒ මිනිස්සු ඒක කියලා බලලා වැරදි පාරකට ගියොත් නම් ඔබතුමියටත් ඒකේ පොඩි අපවාදයක් එනවා. වහාම ඒකට කමා කරගෙන එහෙම මිනිස්සුන්ට ඒ පන්සල් දෙකටම නිවැරදි මඟ පෙන්වන පත්‍රිකාවක් යවන්න පෙන්වන්න එච්චරයි. තෝඩාරි ඔබ වහන්සේ මේ මට ප්‍රදේශනාවකදී දැන්නා මේ චන්ද රේඩ්වානි හාමුදුරුව මේ වන විට ඒ දහම නිවැරදිව මේ එලිදක්කු නැති නිසා සිද්ධ වෙලා තිරතේ මම ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ එතන පත්‍රිකාවල තියෙන්නේ මේ දහමයි කියලා. මම ඔව්දී රේණුකානි හාමුදුරුව ලියපු කිසිම පොතක එකම පොතකවත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ගැලපෙන කිසිවකුත් නැහැ. තියෙන විසුද්ධි මාර්ගයට ගැලපෙන අර බුද්ධඝෝෂගේ පොත්වලට ගැලපෙන දේ 99%ක්ම තියෙනවා. ඔක්කොම තියෙන්නේ ඒවා. කමා කර ගැනීම විතරක් හරි කමා කර ගැනීම තිබුණට ඔය කියන අපි කියන කමා කර ගැනීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඊට වඩා වෙනස් එකක්. ඔය නායගන දිනුවෙන් මිදෙන විදිහට කමා කර ගැනීමක් ඒක නෑ කියලා. ඒකට මම කරන්න ඕන දෙයක්. ඔයා කමා කරගන්න ඒක දැම්ම. ඔයා ඉතින් එහෙම දැන හෝ නොදැන හෝ ඉතින් කයෙන් වචනෙන් ඒ වගේ දෙයකින් බරදක් වුණා නම් මම ඒ සියලු දේට කමා කරගනිමි කමා කරගනිමි කියලා ඒ මින් මදුරට මේවන් වැඩක් මේ නොකරමි කියලා අදිස්ථානයක් ඇති කරගෙන නිවැරදි මාර්ගය යන්න. එතකොට හරි. ඔබ වහන්සේට කල් දෙන්න.